දේවල් 100ක් පහු කරලා හරි වස් තුනක හරි හරියට තමන් ගෙදරට නේදයිලා තත්තු කරන්නේ අල්ලපු ගෙදරට තත්තු කරන්නේ නැහැ අල්ලපු ගෙදර ගෑනු උන්දට කන පැලෙන්න කන්න වෙන්නේ එහෙම උනොත් මේ බොරු බොරු අනේ අපේ මහත්තයාට මතක නැහැ උදට කුණු හරප කි කියන බේබද්දා යන්තම් කාකි සූට් එකක්ද බොම කීකරුයි බොම කීකරුයි බොරු ගෙදර මහත්තයාට මේ ලයිසන්ස් එක දෙන්න එපා අම්මලා අම්මලාගෙන් ආදරෙන් ඉල්ලන්නේ අම්මලා තමයි කටගැස්ම ටික හදලා දෙන්නේ දැන් මහත්තයාට බොන්න ලැජ්ජ කොළඹ නෝන මහත්තුරු සිංහල බෞද්ධ අම්මලා ට්‍රොලිය තල්ලු කරගෙන ඇවිල්ලා සුපර් මාකට් එකේ සුමානේ බිලේ මහත්තයාගේ බෝතලෙයි සිගරට් පැකට් එකයි ලැජ්ජ නැතුව දා ගන්නවා ඔබතුමා මගේ ඇස් දෙකෙන් දැකලා ලැජ්ජ නැ මේ අම්මා දෙන්න එපා මහත්තයාට බොන්න ගෙදර ගෙනල්ලා බොනවා නම් ගහන්න බෝතලේ පොලේ ඇයි තාත්තම් බීලා අකාලේ මියගියොත් ඒකේ වැඩිම පාඩුව කාටද කාටද ඔබටයි ඔබේ නංගිටයි ඔබේ අම්මටයි ඒක තාත්තට කියන්න ගෙදර තාත්තට බොන්න දෙන්න එපා පුතේ බුදු තාත්තේ බොන්න එපා මගේ තාත්තා බීලා අකාලේ මියගියොත් ඒකේ පාඩුව මට කියන එකද ගෙදර ගිහිල්ලා කියන්න කොහොම හරි නවත්තම් කොහොම හරි නවත්තම් පුතේ දැන් දැන් අපේ හාමුදුරුවන්ගෙන් අමුතුම ප්‍රශ්නයක් අතන ඉන්න පරණ ටකරම පරණ කලිසමක් පැතිකිලි පොච්චක් දෙනවා මේ ගමේ පන්සලේ හාමුදුරුව අපිට කිසි දෙයක් දෙන්නේ නැහැ හාමුදුරුව කිසි දෙයක් දෙන්නේ නැහැ අනේ මේ ප්‍රශ්නේ කවදාවත් හාමුදුරුවන්ගෙන් අහන්න එපා ඇයි ඒක හරියට මෙන්න මේ වගේ පුතේ මොන වගේද පුතේ ඔබ ඉපදුනේ ඔය උසටද ඔය උසර දීපතුනේ අපතේ ඔබ පුංචි කාලේ අම්මගේ කුස ඇතුලේ හිටියා කියලා දන්නවද? දන්නවද? මතකද? ඉවටක් දන්නවද මතකද? කවුද කිව්වේ? කවුද කිව්වේ? අම්මා. අම්මා මේ ටිකක් කිව්වා. බඩ ඇතුලේ ඉන්නකොට ඔය වගේම දන්නවද? හිටපු ගමන් අම්මට ගහනවා වැලිපිටේ. අනේ අම්මට හරියට දුන්නා පුතේ. මෙන්න ආය දවසක් ගැහුවා ධනිහෙක්. ඊදානම් අම්මට ඇම්මක්ද ධන්නේක් කියලා හිතාගෙන අම්මා බඩ අත ගාගෙන වාඩි වුණා. පුතේ අම්මා කවදාවත් මාස 10ක් ඔබ කුස ඇතුලේ තියාගෙන කිසි දවසක මුණින් අතට නිදාගත්තේ නැහැ. හැමදාම නිදාගත්තේ අම්මා උඩ පිළියම්. ඇයි? දරුවා පොඩි වෙයි කියලා. ඒක තමයි ඔබේ අම්මගේ කතාව. ඒක තමයි ඔබේ අම්මගේ කතාව. අම්මා බඩින් බාගෙට කෑවේ. අම්මා ඔබට හොඳ බත් ටික බෙදලා කුස්සියට ගිහිල්ලා බලන්න අම්මා දැන් කොට ටික හූරගෙන කනවා. තාත්තා ඇස් දෙක යටට ගිහිල්ලා. කෙස් පැහිලා. ඇඟ රැලි වැටිලා. අකලට නෙමෙයි පුතේ. අම්මයි තාත්තයි දෙන්නම. පුතුම වෙහෙසක් දැරුවේ ඔබ ලොකු මහත්. ඔබගේ මුළු ශරීරයේම තාත්තයි අම්මයි පුතේ. තාත්තයි අම්මයි. නමුත් මේ දරුවෝ කරදර උස්සුනහම ලොකු මහත් වුනහම වයසට ගියාම අර වයසක අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා අහනවා. මොනවද අම්මයි තාත්තයි මට කරලා තියෙන්නේ? මොනවද අම්මයි තාත්තයි මට දීලා තියෙන්නේ? අම්මයි තාත්තයි මට කිසි දෙයක් දීලා නැහැ. මොන කෙහෙල් මලට මෙයා? මගේ අම්මයි තාත්තයි ළඟ මං ඉපදුනාත් දන්නේ. එතකොට අම්මයි තාත්තයි මොකද කරන්නේ? ඇස් දෙකට කඳුළු පුරවගෙන අම්මයි තාත්තයි ඇද. කවදාවත් අම්මා තාත්තගෙන් අහන්න එපා. අම්මයි තාත්තයි මට මොනවද කළේ කියලා. අම්මයි තාත්තයි මට මොනවද නොකළේ කියලා අහන්න. තව ටික කාලයක් යනකොට
කොහෙවත් ඉන්න එකෙක් කැවිල්ල. අම්මට තාත්තට අරන් දෙන්න බැරි වෙච්ච අරුංගල් ජෝඩුව මං වාට අරන් දෙන්නම් කියලා. ඔබ වරවට්ටක. එදාට ඔබ අම්මටයි තාත්තටයි පයින් ගහලා කොහෙ හරි යයි. හැබැයි මතක තියාගන්න. කවදා හරි ඔබට අම්මගේ තාත්තගේ හිත රිදවලා ගියොත් අම්මගේ තාත්තගේ ළඟට නැවත එන්න වෙනවා වෙනවාමයි. එදාට අම්මා මොකද කියන්නේ? පන්නනවා නෑ. වැලේගෙදි වැලට බැර නැහැ පුතේ. උඹට අපි සලකන්නම් කියලා අම්මා බාර ගන්නවා. පුතේ කවදාවත් අම්මා තාත්තගෙන් අහන්න එපා. අම්මයි තාත්තයි මට මොනවද කළේ කියලා. මම ප්‍රශ්නයක් අහන්න නැවත වරක්. මට බොරු කියන්න එපා දරුවෝ. කාටද අත උස්සලා ආඩම්බරෙන් කියන්න පුළුවන්? කිසි දවසක මගේ අම්මගේ තාත්තගේ හිත රිදවලා නැහැ. හැබැයි මේ ප්‍රශ්නමත් අහලා තියෙනවා. මොනවද මම කරන්නේ? මට ඉස්කෝලේ යන්න පරක්කු වෙයි. තාම කැමති කියලා හිතන්නේ නැද්ද? මොනවා කරනවද මං? අම්මා ඇඬුවේ නැහැ. හදවතින් ඇඬුවා අම්මා. ඇයි මගේ දරුවා මේ විදිහට මට සැරෙන් කතා කරන්නේ කියලා අම්මා ඇඬුවා පුතේ. ඒ ප්‍රශ්නමත් අහලා නැති. මගේ අම්මගේ තාත්තගේ කවදාවත් මං හිත රිදවලා නැහැ කියලා. බුරු කියන්නකෝ ඇත්ත කියන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් අත උස්සන් බලන්න. බොහොම හොඳයි. ඇයි? හිතරි දෝ පිහින්දද? නෑ මට ඇත්ත කිව්. එහෙමනම් මේ ලංකාවේ අම්මා කෙනෙකුට වෙච්ච මේ අසාධාරණ කතාව හොඳින් අහන්න. මේ අම්මා වාසය කළේ ලුණුවත්ත ගමේ වැඩිමගල. අම්මගේ වයස අවුරුදු 70යි. අම්මා දරුවෝ 4 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දරුවෝ 4 දෙනාම ලොකු මහත් කළේ අම්මා. පැදුරු වියලා ඉන්දියාපටික තම්බලා ආපටික පුච්චල. මේ අම්මා මේ අම්මගේ මහත් දරුවෝ පුංචි කාලෙදිම මිය ගියා. අම්මා බොහොම අමාරුවෙන් දරුවෝ 4 දෙනා ලොකු මහත් කරා විතරක් නෙමෙයි, දරුවෝ 4 දෙනාම ලොකු මහත් වුණාම විවාහ කළා දීලා ගෙවල් 4ක් හදලා දුන්නා තමන්ගේ මහයිද. අම්මා මහගේ දරුවෝ. මේ අම්මගේ ලොකු මහත් පුතා හැමදාම කටගොන්නක් පීගෙන ඇවිල්ලා අම්මට බනිනවා, උඹ මට මහගේ දරුවෝ ලියලා දීපන් කියලා. ඒ වෙලාවට අම්මා අඬලා කිව්වා, අනේ මගේ රත්තරන් පුතේ, උඹලා 4 දිනාටම මම යුතුයකම් කළා. උඹලා 4 දිනාටම ගෙවල් 4ක් හදලා දුන්නා. මට මහගෙදර ඉන්න ඉඩ දීපන් කියලා අම්මා අඬලා කිව්වා. ඇහුවේ නැහැ. හැමදාම කටකොන්න බීගෙන ආපු මේ නරුම දරුවා. අම්මා අත හදපු අතින් අම්මගේ කම්බලට ගහන්න පටන් ගත්තා. මේ ඇඟිලි පහම හිටියේ. අම්මා ඒ වෙලාවට අඬලා කිව්වා, අනේ මගේ රත්තරන් පුතේ, මට ගහන්න එපා. මම උඹලා 4 දිනකට මියුතුකම් කළා. මට මැරෙනකම් මගේ මහගෙදර ඉන්න දීපන් කියලා අම්මා ඇඬුවා. එදා පසළොස්වක දවසක් අම්මා ලුණුවත්ත පන්සලේ සිල් ගන්න ගියා. සිල් ගන්න ගිය අම්මට ලොකු ඔළුව කැක්කුමක් ඇහුණා. අම්මා හිතුවා පුතා ගහපු පාපහර හද දන්නේ නැහැ කියලා හිතලා. අම්මා ගෙදර ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ගෙදර ඇවිල්ලා ස්තූපෙ දිවිච්ච ලනු ඇඳේ ඉඳ ගන්න ගමන් අම්මා බුලත් විට කනවා. බුලත් තෙප්පුව අරගෙන බුලත් විටක් කාලා බුලත් තෙප්පුව තිබ්බා ඇඳ යට. අම්මා නිදාගත්තා. අම්මට හොඳ තෝම නිින්ද ගියා. වෙලාව හවස 4යි. එදත් මේ නරුම දරුවා කටකොන්නක් දීගෙන ආවා අම්මව හොයාගන්න. එනකොට අම්මා හොඳ තෝම නිදි. ජීවිතේ කවදාවත් දරුවෙක් අම්මට නොකරන පාපතර ක්‍රියාවක් මේ දරුවා අම්මට කළා. නරුමයාගේ ඇස් දෙක ගියේ
ඇඳ යට තිබිච්ච බුලත් තෙප්පුවට. බුලත් තෙප්පුව හෙමින් ඇදලා ගත්ත මේ නරුමයා බුලත් තෙප්පුවේ තිබිච්ච මුළු හුණු පැකට්ටුව මතට හලාගෙන නින්ද හිටපු අම්මගේ බෙල්ල තද කරගෙන මුළු හුණු පැකට්ටුව ඉවර වෙනකම් අම්මගේ ඇස් දෙකේ ගෑවා. අම්මා කෑ ගැහුවා, අනේ ලත්තරම් පුතේ මාව අතෑරපන් කියලා. උඹ මට ගෙදර ලීලා දෙනකන් මං උඹට වද දෙනවා කියලා. තව තවත් හුණු පැකට්ටුව ඉවර වෙනකම්ම අම්මගේ ඇස් දෙකේම ගෑවා. අම්මගේ කෑ ගැහිලා ඇහිලා වටපිටාවේ මිනිස්සු අම්මව මේ නරුම දරුවගෙන් බේරගෙන වතුල්ල ඉස්පිරිතාලේ ඇතුළත් කරා. වතුල්ල ඉස්පිරිතාලේ දොස්තර මහත්තුරු අම්මව පරීක්ෂා කළා කියනවා. අම්මගේ ඇස් දෙක කවදාවත් සනීප කරන්න බෑ. බිත්තර ගිනි දෙකක් වගේ අම්මගේ ඇස් දෙක ගුණු වලට තැම්බිලා කියනවා. මේක අහපු අම්මා ඇඬුවා, අනේ බුදු මහත්තයෝ මං කොහොමද මීට පස්සේ වඩපදයක් කියවගන්නේ? මං කොහොමද බුදු මහත්තයෝ මීට පස්සේ පන්සලට යන්නේ කියලා අම්මා ඇඬුවා. අම්මගේ ඇස් දෙක බැන්ඩේජ් කරලා බදුල්ල පොලිසිය මහත්තුරුවාව අම්මගෙන් කට උත්තරයක් ගත්තා. අම්මේ, අපි බදුල්ල පොලිසිය අම්මට මේ අපරාධය කරපු ඒ නරුම පුතාව අත්තරැංගුවට ගන්නයි කට උත්තරයක් ගන්නයි අපි ආවේ. අම්ම මොකද කිව්වේ කියලා දන්නවද? අම්ම මොකද කිව්වේ කියලා දන්නවද? අම්ම කෑ ගහලා හිටුවා, බුදු මහත්තයෝ මගේ රත්තරම් පුතාට විතරක් අහිතක් කරන්න එපා කියලා. තමන්ගේ ඇස් දෙක අමු අමුවේ අන්ධ කරපු ඒ නරුම දරුවා වෙනුවෙනුත් අම්මා කතා කළේ එහෙමයි. ඒක තමයි මේ හැම අම්මා කෙනෙක්ගේම කතා. ඒක තමයි මේ හැම තාත්තා කෙනෙක්ගේම කතා. කවදාවත් අම්මා තාත්තගෙන් අහන්න එපා, අම්මයි තාත්තයි මට මොනාද කළේ කියලා. අම්මයි තාත්තයි මට මොනාද නොකළේ කියලා අහන්න බෑ. කවදාවත් අහන්න එපා. එහෙමනම් අද මේ හොඳ දවසේ මෙතෙක් කාලයක් අම්මට තාත්තට කරපු වැරදි වලට සුළු මොහොතක් වූ සමාව ගන්නටයි මේ සූදානම්. සියලුම දෙනා තමන්ගේ අම්මවයි තාත්තවයි සිහිපත් කරගෙන සියලු දෙනාම හොඳින් ඇස් දෙක පියාගන්න. සියලු දෙනා නිශ්ශබ්දව තමන්ගේ අම්මගේ තාත්තගේ රූපය සිහිපත් කරගන්න. මගේ රත්තරන් අම්මේ, මගේ රත්තරන් තාත්තේ, මගේ තාත්තයි අම්මයි මට මොනතරම් ආදරේද කියලා මං අද දැනගත්තා. මගේ අම්මයි තාත්තයි බඩෙන් බාගෙට කාලා නේද මට කන්න දුන්නේ. මගේ අම්මයි තාත්තයි හරියට අඳින්නේ නැතුව නේද මට අඳින්න දුන්නේ. අනේ මගේ රත්තරන් තාත්තේ, මගේ රත්තරන් අම්මේ, මට සමා වෙන්න. මං කිසි දවසක මගේ අම්මගේ තාත්තගේ ආයේ හිත රිදවන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි මට සමාව දෙනව නේද කියන්න අම්මේ. මගේ තාත්තයි අම්මයි කවදාවත් මට ආය මං අම්මගේ තාත්තගේ හිත රිදවන්නේ නැහැ අම්මේ. මං සමාව ගන්න දෙන්නම්. මට අම්මයි අම්මේ මට මෙච්චර ආදරේ. මගේ රත්තරන් අම්මේ මට සමාවෙන්න. කවදාවත් මං අම්මගේ හිත රිදවන්නේ නැහැ. සියලු දෙනා අම්මට වඳින ගාථාව හයියෙන් සජ්ජායනා. දස මාසේ උරේ කත්මා පෝසේසි උද්ධිකාරණං ආයුතිකං වස්ස සතං මාතු පාදං නමාමහං. දස මාසයක්
දුක් විඳමා වැතු අම්මේ ලේකිරි කරපුවා මා දැටි කළ අම්මේ නිවසේ පුතුන් යැයි බුදු හිමි දෙසු අම්මේ ඔබේ පායුග බඳිමි මම ආදර අම්මේ මගේ තාත්තේ මට සමාවෙන්න තාත්තා ගෙදර බුදුන් බුදුවරු කවදාවත් නරක වැඩ කරන්නේ නැහැ තාත්තේ තාත්තගේ පුංචි වැරද්දකට හරි තියෙන තාත්තා ටිකක් බොනවා අද ඉස්කෝලේදී තමන්ගේ තාත්තා බොන්නේ නැති දරුවා අත උස්සන්න කිව්වහම මට අත උස්සන්න බැරි වුණා තාත්තේ තාත්තගේ පුංචි වැරද්දක් නිසායි ඒක මට වුනේ තාත්තේ ආයෙ කවදාවත් බොන්න එපා තාත්තේ තාත්තා බීලා ගෙදර එනකොට මට බයයි මගේ රත්තරන් තාත්තා බොන්නේ නැහැ නේද බුදුවරු කවදාවත් නරක වැඩ කරන්නේ නැහැ තාත්තේ අනේ තාත්තේ ආයෙ බොන්න එපා තාත්තේ තාත්තට වඳින ගාථාව සිරිදන සත්‍යනික බුද්ධිකාරෝ ආලිංගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිත්නං පිතු පාදං නමාමහං නැති බැරි කමක් මට නොදැනෙන නියාවෙනි දුක්කරදර මැදින් මා හැදු දයාවෙනි හොඳ දරුවෙකු වෙන්න මට දුන් ඔවාමිනි ඔබේ පායුක වඳිමි ආදර පියාණෙනි මගේ තාත්තටයි අම්මටයි තෙරුවන් සරණයි අද හවස ගෙදර ගිහිල්ලා සුමාන 3යි මට ඕනේ හවස ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි මේ ගාථා දෙක සජ්ජායනා කළා වඳින්න පුළුවන් නම් ඔබගේ මතක ශක්තිය 150කින් වැඩි වෙනවා ඒකාන්තයි ඒකාන්තයි අම්මා තාත්තගෙන් කවදාවත් අහන්න එපා අම්මයි තාත්තා අපිට මොනවද කළේ ඒ වගේ තමයි කවදාවත් මේ කහසිවුරෙන් අහන්න එපා අපිට මොනවද කරලා තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ මේ රටේ සංස්කෘතියක් කියලා දෙයක් ඉතුරුලා තියෙනවා නම් උරුමයක් කියලා දෙයක් ඉතුරුලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපිට රැකලා දුන්නේ වෙනත් කවුරුත් නෙමෙයි මේ කහසිවුර මේ කහසිවුර රැකබලා ගැනීම පෝෂණය කිරීම ආරක්ෂා කිරීම අපේ පරම යුතුකම පරම වගකීම හාමුදුරුව අපේ පන්සල අපේ ඒ රැක ගැනීම පෝෂණය කිරීම අපේ පරම යුතුකම බුදුහාමුදුරට අපහස කර මේ මගේ අතේ තියෙන්නේ සැන්ඩෙලා කියන ලෝක පූජි සපතු දැන්නේ මේ කාන්තා සැරපු සියල්ලක්ම හේතු කරලා තියෙන්නේ බුදුහාමුදුරගේ බුද්ධ රූපෙට අපහසකම බුද්ධ රූපෙට අපහසකම සැන්ඩෙලා කියන ලෝක පූජි සපතු දැන්නේ මේ ඇමරිකාවේ මැගී නූල්ස් පැකට් එක මේ ලංකාවෙත් තියෙන බීෆ් ලොකු හරක් මස් පීසි ඉදිරියේ තැන්පත් කරලා තියෙන්නේ බුදුහාමුදුරගේ බුද්ධ රූපෙට හරක් මස් පීසි ඉදිරියේ තැන්පත් කරලා තියෙන්නේ බුදුහාමුදුරගේ බුද්ධ රූපෙට අපහසක බුද්ධ රූපෙට අපහසක මේ මගේ අපේ තියෙන්නේ බුදුහාමුදුරගේ බුද්ධ රූපේ කාන්තාවන්ගේ සරප දෙකට දාලා ඇමරිකාවේ ජර්මනියේ පළවෙන මේ සංගරාවල් මේ සරප්පු මේ ලංකාවටත් කාන්තාවන්ගේ සරප්පු බුදුහාමුදුර මේ මගේ අතේ තියෙන්නේ බුදුහාමුදුරට අපහස කරන ටයිකෝට් කන්දල අපහස කරන ටයිකෝට් කන්දල අපහස මේ මගේ අතේ තියෙන්නේ බුදුහාමුදුරේ බුද්ධ රූපේ කැලිෆෝනියාවේ හෝටල් වල කාන්තාවන්ගේ
අපහසයට ලක් වෙනවා. කාන්තාවන් අපහසයට ලක් වෙනවා. බුදුහාමුදුරගේ බුද්ධ රූපය අපේ හා අපහසම අපහසම මේ මගේ අතේ තියෙන්නේ. බුදුහාමුදුරගේ බුද්ධ රූපේ මේකට නම් අපේ ඇත්තෝ ටිකක් කෑ ගැහුවා. හොලිවුඩ් බුද්ධා බුදුහාමුදුරගේ ඔළුවට තමයි, බුදුහාමුදුරන්ගේ ශරීරයට තමයි මේ නරුමය, මේ නළුව නැගලා ඉන්නේ බුදුහාමුදුරගේ ඔළුවට. දැන් ඔහු කියනවා මම දැනගෙන හිටියේ නෑ බෞද්ධයන්ට මෙච්චර සිත දීමක් ඇති වෙයි. එයා කොතනවා යදන්නේ නෑ. එයා අන්‍ය ආගමික. ඔහුට තිබුණා බුදුහාමුදුරගලුන් නගින් නැතුව අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ ශාස්ත්‍ර මහන්සුන්ට. ඔබට වේදන දෙයක් වෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඩොග් කැන් කැට් බුද්දා. බල්ලා බුදුහාමුදුරෝ, බල්ලා බුදුහාමුදුරෝ. බල්ලගේ පූසගේ ඔළුගෙඩි දෙක තමයි බුදුහාමුදුරගේ ශරීරයට හයි කළා. මේ පිළිම අද විදේශීය වෙළඳපොලේ විකුණන්න. බල්ලා බුදුහාමුදුරෝ, බල්ලා බුදුහාමුදුරෝ. අපහසම. මේ ලංකාවේ, මේ ලංකාවට ගෙනාපු ගෝණි බෑග් එක මොකද්ද? ගෝණි බෑග් එකේ තියෙන බුදුහාමුදුරෝ. දැන් ගෝණි බෑග් එකේ මොනවද දාගෙන යන්නේ? අරක්කු ටික, මාස් ටික, මාළු ටික දාගෙන ගිහිල්ලා ගෝණි බෑග් එක වීසි කර. අපහසම. මේ මගේ අතේ තියෙන්නේ මේ ලංකාවට ගෙනාපෝ මේ කියන කාන්තාව, කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාව. මේ කාන්තාව සල්ලිවලට පෙරේත කමේ තමන්ගේ ආගම පාවලා දීලා වෙනත් ආගමකට ගිහිල්ලා මේ මගේ අතේ තිබිච්ච මේ කලිසමත් ඇඳගෙන රත්නපුරයි කුරුණෑගල ප්‍රදේශයේ සැරිසරන අපේ හාමුදුරුවෝ, මැලසිපිට සුබන හාමුදුරුවෝ මේ කලිසම බාරදීලා කාන්තාව සමග කාන්තාව නිසි දඬුවම් ලබා දුන්නා. අපහස අපහස. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් මේ ලංකාවට ගෙනාපු තවත් කාන්ත ඇඳුමක්. බලන්න මේ කාන්ත ඇඳුමේ කුමක්ද තියෙන්නේ කියලා. බුදුහාමුදුරගේ ශීර්ෂයේ පොඩි ළමයෙක් ඇඟට දාලා බුදුහාමුදුරගේ ශීර්ෂයේ ඒ කාන්ත ඇඳුමේ නිර්මාණය කළා. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් ගාල්ල ප්‍රදේශයේ සුනාමියට ගෙනාව ටී-ෂර්ට් එක. හොඳින් බලන්න මේ ටී-ෂර්ට් එකේ කුමක්ද තියෙන්නේ කියලා. බුදුහාමුදුරගේ ශීර්ෂය. පොඩි ළමයෙක් ඇඟට දාලා ෆුට්බෝලයක් තමයි බුදුහාමුදුරන්ට දීලා තියෙන්නේ. අපහසම අපහසම. බුදුහාමුදුරන්ට අපහසම. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් මේ ලංකාවට ගෙනාපු තවත් කාන්ත ඇඳුමක්. බලන්න ඔබේ දැස් වලින් මේ කාන්ත ඇඳුමේ බැලු බැල්මට පේන්නේ මෝස්තර සහිත කාන්ත ඇඳුමක් වගේ. හැබැයි ඔබේ දැස් වලින් බලන්න මේ කාන්ත ඇඳුමේ ඔළුවෙන් හිටවල තියෙන කමක්. බුදුහාමුදුරගේ ශීර්ෂයේ කාන්තාවගේ ඇඳුමේ ඔළුවෙන් හිටවල. අපහස. මේ මගේ අතේ තියෙන්නේ බුදුහාමුදුරගේ බුද්ධ රූපේ කාන්තාවකගේ සාරිය. හොඳින් බලන්න ඔබේ දැස් වලින් කුමක්ද මේ තියෙන්නේ කියලා ඔබේ දැස් වලින් බලන්න. කාන්තාවන්ගේ ශරි සාරියට දා අපහස. පවුඩර් පෙට්ටිය. මේක තියෙන්නේ කොහොම සුවඳ පවුඩර්. මොකද්ද? බුදු
බුද්ධ රූපේ තමයි ඔළුව ගලවලා පවුඩර් ගන්නේ. අපහසුකම් අපහසුකම්. මගේ බෞද්ධ අම්මලා ගෙවල් වල මේ ඉටිපන්දම් පත්තු කරා. මොකද්ද ඉටිපන්දම් මේ තියෙන්නේ? බුදුහාම. දැන් ඉටිපන්දම දැල් වෙනකොට බුදුහාම කුමක් සිදුවන්නේ? පිච්චිලා දිය වෙලා අළු වෙලා යනවා. බුදුහාමුදුර දිය කරනකොට බුදුහාමුදුර පුච්චනකොට මට වේදනාවක් නැද්ද? රුපියල් 1000ට පෙරත කමේ මගේ බෞද්ධ අම්මලා ගෙවල් වල මේ ඉටිපන්දම් පත්තු කරා. මේ ලංකාව. මේ බුද්ධ රූපය අවුරුදු ගාණක් මගේ අතේ තියලා දැන් කැඩී බිඳී ගිහිලා තියෙන්නේ. බුද්ධ රූපය විශාල කරපු ඡාය රූපයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. මේක බුද්ධ රූපයක් නෙමෙයි. බුද්ධ රූපයක් හැටියට හදපු බිස්කට් එකක්. මේක ඔළුවේ ඉඳලා කන්න දෙනවා පදවිය දරුවන්. මගේ දරුවෝ බිස්කට් එකට පෙරේත කමේ නෙමෙයි. පොත් පාසලට පෙරේත කමේ. මේ බිස්කට් එක ආහාරයට ගන්න. දැන ගියොත් කොහෙද පුතේ? දැන ගියොත් කොහෙද? කතරගම. නොදැන ගියොත් අතරමං. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමං. ඇත්ත ටිකක් තිත්තයි. හැබැයි ඇත්ත මේකයි. එක දවසේ කන්තලේ පන්සලේ පොඩි හාමුදුරු ගහනමක් සිරුරට ඇල දාලා ගියා. කොහෙලා බැලුවයි කියලා. පොඩි හාමුදුරගේ අම්මලා තාත්තලාට රුපියල් 25,000කින් දීලා පොඩි හාමුදුරුවන්ව සිවුරෙන් ගලවගෙන ඉඳිති. අම්මලා තාත්තලා රුපියල් 25,000ට පෙරේත කමේ පොඩි හාමුදුරගේ සිවුර ගලවලා ගෙදර ගෙනිච්චා. අහන්න මේ අමන කතා අවසාන වශයෙන්. කන්තලේ ඉඳලා 73ක් තියෙනවා මේ පන්සලට. මේ හාමුදුරුවෝ තනියම වැඩම කළා හිටියේ මේ පන්සලේ.